සත් සිත සංසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් අඩ පටිගත කළ උත්තම දේශනාව අමාදහර දිය කලාගලා යම් තත්ත්වයකු අහේතුක අකුසල විපාක උපේක්ෂා පාලක සංකීර්ණ විදදී අපාපන්න විය හැකි කුසල විපාක උපේක්ෂා පාලක සංකීර්ණ විද අකුසල විපාක උපේක්ෂා පාලක සංකීර්ණ දෙකේ නිත්‍යයක උපපති දින දෙකයි සතරාකාරයෙන් සියලු තත්ත්වයේ සීත ස්වභාවයක් දෙන අකුසල විපාක උපේක්ෂා පාලක සංකීර්ණ විද ඒක තමයි ඒ වෙලින් ප්‍රධාන ප්‍රතිසංසිදී 19යි. ඔය දී 19 එක දී කෝටි ගානක ප්‍රවේ. මේ ප්‍රවේ නිසා ඒ වගේ ප්‍රවේ හත්ත පුරාත ප්‍රවේ. නමුත් මේ විතර ගෝල් ගන්න නැති. අපතල විභාග වේකාකාරක සම්දීන විනගේ මෙතන මේ ඉතිරි තමයි සම්බන්ධ වෙන්නේ සියලුම හතරක් හත්ත පොත්තා. කුසල විපාකනි කුසල විපාක වේකාකාරක සම්දීනේ දොනියවන මේ හැමදේම අපාවන්නේ නියමිත කරන්නේ ඒ ඉතින්ම තමයි අපාගත වෙන්නේ කුසල විපාක වේකාකාරක සම්දීනේ මනුස්සයෙක් වෙනවා හැබැයි අහේතුකේ අය ප්‍රතිලා කියන්නේ අර යාක් හක්තියක් නැහැ ධර්මාවෝදයක් ලබා ගන්න කටින් කෙලිකව නතර ගන්න මන්දල උද්දීක උපදී දෙව ස්වභාවයක් හැකියාවෙන් අන්න එහෙමකට ගමන් කියන්නේ අහේතුව කුසල විපාකයක් වුනේ ඒ තත්ත්වයේ හරි බලන්න දැන් මේකේ වර්ණයක් දෙනකොට අකුසල විපාක වේක්ෂා සාගත දෙකේ උපදිනවා ආමේ වන්නේ ඒකේ නම් උපේක්ෂා සාගත දෙකේ තත්ත්වයේ උපපත්තියක් ලැබෙනවා කියනයි නම් දැන් ඒක ආහන්න දීකෝ ගත්ත කුස්නාවකී යොත්තර උපපත්තියක් ඇගේ සංහාපත්‍ය උපාදාන උපාදාන පත්‍ය බව ආදී වශයෙන් යනවා උපේක්ෂා භාග දෙකයි අර්ථවත්ය කියන්නේ අදහස ඇති කරගන්න මේ අහන්න. අපේ ඉතින් ඇදි ඒකට වහන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් උපේක්ෂා භාග දෙකේ සත්‍යයේ උපදින පුළුවන් කියන එකයි මේ අහන්න. ඉතින් මෙතන තේරුම් ගන්න ඕනේ කර්මයයි විපාකයයි කියන දෙක. විපාක කිච්චේ එකක්. සංඛාර එකක්. සංඛාර පත්‍ය විඥානං කියනොත් සංඛාර පත්‍යයෙන් ඇති වෙන විඥානීය විපාක දෙක. සංඛාරේ කර්මය අම්මා විපාකවත් දන්නේ කියන එක අදෘශ්‍යයි. ඒ විපාකේ නැවත කර්මයන්ට කරගන්න පුළුවන්. විපාකේ දෙහෙද. මේක තමයි හතර ගමනක් ඇතිලා නැවත කම්මා විපාකවත් දන්නේ කියන කර්ම විපාකයකට කර්මයක් විපාකේ කියලා අවස්ථ දෙනවා නේ ඒකයි. දැන් මෙහෙම හිතා ගන්න ඕනේ යම් දෙයක්. මිනිස්සේ කැවටි බල්ලෙක් වාගේ වැඩ කරනවා. බල්ලෙක් විදිහට ජීවත් වෙනවා. ඒක කම්පියුටර් කියන්නේ නැහැ අපිට හොඳ තේරෙනවා මේක බල්ලා වගේ වෙන වැඩවල හැටි කියන්නේ. එතන තරමක් කරන්නේ ඕක බල්ලා වැඩනවා. කොහොම අපි කියනවා කියන කෙනෙක් ස්වභාවයක් දැන. මේ මිනිස්යාගේ මානසිකත්වය එහෙම දුර්වල නම්. මේ මේක විදිහේ ඉන්දලයන්ට ගැළපෙන. ඒ જાති අයිතිකම් අසාධාරණයක් කරලා අන්ත දොස් කියලා වැළලා ඕ ජීවත් වෙලා දුක්ගලයක් වැරෙන අවස්ථාවක් ආවෝ. ඔව් දැන් මේ ඔක්කොම ගැටිය මොනවා හරි ඔහුගේ බලාපොරොත්තුවක් දිනා ඉඳ කරගන්න. තමා යන්ති සත්‍යයක් ප්‍රිය කරන. අනි ප්‍රිය කරන සත්‍යය මොකද්ද? බලු වැඩමු ප්‍රිය කරනවා. ප්‍රිය කරන බලු විදිහට හිතනවා කියනවා කරනවා. අද දෙමයි කරන්නේ. ඒක ප්‍රියතාව. ප්‍රශ්නාව හට ගැනීමට සංඝා කියන වචනේ අද මේ විග්‍රහ කරලා දීන හැදී ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න. සංඝා කියන්නේ මොකක්ද අහපුවාම? ඇලීම ආශාව ආදී වන්නාමේ වචනදී සංහා කියන වචෙන් අපි අද අර්ථ ගන්න. తత్ర తత్ర అభినందని అభినందనే කරනවා කියලා දෙකක් තියෙනවා. දැන් මේ සංහා කියන වචනේ ගන්න යම් ලෝකේ සිය රූපං සාත රූපං නිස්සීසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නීතමානා නීක තීරං සංහා පහල වෙන ආකාරය කියන්නේ. දැන් ඔබ දකින්න ඕනේ ඉතින් සංහාවක් යන්ත්‍රයක පහළ වෙනකොට සංහා පහළ වෙන්නේ හේතුක කාරණා දෙකක්. ලෝකීය ක්‍රිය ස්වභාවයක් ඇද මధుර ස්වභාවයක් ඇද.
අන්නේ ස්වභාවය නිසා තමයි තණ්හා පහළ වෙන්නේ කියලා විස්තරයි. තණ්හා කියන්නේ ආශාවල් කියන වචනයකින් පරිසහවපාදයට විග්‍රහ කරලා තියෙන්නේ. ඒ වචනේ නිරුක්තියක් දිනා හැබැයි පොත්වල ඒක නෑ. ඒකේ තණ්හා වෙන අර්ථයෙන් තණ්හා කියලා කියන්නේ ඒක. දැන් කවුරු හරි කාට හරි බැන බැන ඉන්නවා. ඉන්නවා කියන්නේ මොකද බැන බැන ඉන්නේ? යාර සම්පේලා මම ඔකේ පල්ලිය අරගෙන ඉන්නවා කියන්නේ. ඔය බැඳ නැතුව. ඔය ඒකන් නායලා. දැන් අන්හා කියන්නේ ආසාව රාගෙයිද කියලා ගත්තොත්නේ රන්දිදී. අන්හා කියන්නේ ඒ ගැන ඇලෙනවා කියන පොදු වචනයක්. ඔව් ගැටෙන්න දියයි. ඇලෙන මදුර. පංචකාමයේ මදුර වශයෙන් ඇලෙනවා. එකයි ඇලි මදුර. නා ආත රූප කිව්වේ ඒකයි. ඒ රූප කියන්නේ ගැටෙන්න දියයි. ගැටෙන්න දියෙන සම කරා අන්ත වැරෙනවා ගහන්නේ නීති කරන් නිස්සාර කරන්නේ ඕක දෙක තියෙනවා ආතහරි ගහලා අවු නිහරි අසන්තෝෂ මන් දිනවා රකල ගැටෙන වැඩක් කළා තමන් ජයග්‍රහණය කරමින් දිනනවා සන්තෝෂයෙන් දැන් ප්‍රියසභාවේ ඇවිල්ලා නැහැ ඕක දෙක තියයි මధుර නැහැ මధుර සභාවේ ඉන්නේ පංචක ආස්වා ඒවා සාතරු බලවා කියන්නේ දැන් පොත්වල විග්‍රහ කරලා තියෙන්නේ පොඩි දැන් වෙනස් කරලා තේරුම් ගන්න යවලා තමයි ප්‍රශ්න ඇති කරගන්නේ. එහෙනම් හැම සංහා කියන්නේ ආසාව කියලා හදාගත්තාමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ. ආසාව කියලා ගත්තත් ඒකේ තර්කය දන්නේ අපි අලන් තියෙන්නේ ගත්ත අදහසකට විපරීත අර්ථයක් ගන්න. අරින් අපි ඒකට සීමා කරගන්න. සංහා කියවත් ආසා කියවත් එකම ඇලුම් කිරීමෙන් අලෝක කිරීම කියවත් මොකද ගන්නේ පංචකාම ආස්වාදයේ කියන අදහස විතරයි. ඇලුම් කරනවා. ඇලුම් කරනවා. තණ්හි හා වෙනවා. තණ්හා වෙනවා. ආශ්‍රය කරනවා. ආසා වෙනවා. ඔය හැම එකම තියා ලෝකෙට බැඳෙන යම් හේතුකින් ලෝකෙට බැඳෙන මොන හේතුව මීහා. එතන තණ්හි හා වෙලා නේන ආසා වෙලා. ඒක ඇලුම් කරනවා. හරි ඔය වචන ඔක්කොගේම අපි කියන්නේ ප්‍රියමනාප ආස්වාදීක ගන්න තීරණයක් විතරයි. ප්‍රියමනාප එළවට වඩා අපි දකින්නේ පංචකා මාස්වාදී ආස්වාදීකෙන් හැදීම විතරයි හිතන්නේ. දැන් ගැටෙන බුද්ධිලා ගැටෙන්නේ බොහෝ ප්‍රියමනාප. ඔය හැමදාම කාර්යය ලොස්සියේ කියන මේ වැඩ බලගෙන ඉන්න මොකද්ද මම ඔය කරන්නේ කියලා. කියන්නේ නිහඬව බලන්න. ඔබ ආස්වාදයක් තියෙනවා ඉති කියලා දැන දැනයි අනුකේ ඔත්තුපත් හොය අන්ති කියලාන්නේ කියන පෞල් කොටවන්නේ නැද කරන්නේ මොකද කිය ආස්වාදයක් තියෙනවා. අවංකව තමන්ගේ ජීවිතේ ගහලාදලා ආස්වාදයක් තියෙනවා නේද? ආවේලුනේ ඉහිහිසා කරලා තමන්ගේ දුම්බුලියක් එන්නේ. ඔක මට ඉහෙ කියන්නේ කි. දාගත්තකම වගේ වැද්ද. ඒලා කියලා කියයිද පෞලක දෙවි. ඔව් හොඳින් කියන ගේම මට මලා ලොකු වෙනවා. මට ඔක බලා ඉන්න බැහැ. වගේ මිනිහා මට වයින්. අනු සවදියේ ඉන්න මට බලා ඉන්න බැහැ. ඔහුගේ පාල් ඒ ඉහෙලවත් ඒ ගැන්න බන්නවා. ඒ අන්තර පොතවල සන්තෝෂයි. මට ඉතලක් කියන්නේ අලුත් තමයි. හරි නිහයන සන්තෝෂයි. දැන් මට ඉතලක් දෙන්න. මුන්දත් ඒක හම්බ. හරි ගියයි ඉතල. ඒ දෙයියනේ අත්හරින්ද. ඒක නලු පොතවයි. බොරු වෙන නලු සවස් කරන. හැබැයි දැන් ලොකු උගල ගහන ගමන් වගේ නිහයන වැටෙලි ගිහින්. මම අර උගල හරියට හරි. අලු මේක කොටුව. දැන් නිහයන සන්තෝෂයි. මොකද කියන්නේ? පිය නැන්නා ලෝක සත්‍යය පව කරන්නේ. අප්‍රිය යම් කිසි ගැටීම අප්‍රියලියක් නම් අප්‍රියලිය කරන්නේ නැහැ කවුරුවත් නෑ උපාදානයක් කියවත් එතන ඇදෙන්න හේතුවක් නෑ ඇවිල්ලා ඉන්න හේතුවක් නෑ ඒක ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ මේ මේ ආකාරයෙන් ඔය දැන් කර්මී ප්‍රියමනාපේ කරා උපේක්ෂාවේ ඒකාවී කරන කර්ම තියෙනවා ඒවා මහා බලවත් නෑ අපේ උපාදාන ජනකාරණයක් දෙයක් දෙන්න දැන් කර්මීයද ඒ කර්මී විපාකයක් එනවා විපාකේ උපේක්ෂාභාවයක විඳින්නේ දැන් මොකද වෙන්නේ මරණාසන්න මොහොතක් එනකොට සමන්ත දැරිය පටන් ගන්න කිසිම පිළිසරණක් නැති වෙනවා දැන් මට අහුවෙන්නේ ආයි ජීවිතේ ප්‍රවැත්ම එහාට ගෙනියන්නේ කිසිම අල්ලගන්න මොකුත් ආධාරයක් නැහැ කියලා තියෙනවා කලින් උදාවා මම කියලා අල්ලගන්න එකක් නැතුව වාගේ වැඩේනේ. අත් දෙකක් බලන්නේ. කකුල් දෙකක් බලන්නේ. ඔළුවක් බලන්නේ. ඇහැ ගන්න.
අයිහත්තියක් ඒ ගැන පාලයක් නැහැ යොමු කරන්න පුළුවන් කමක් මොකද්ද මේ වෙන්නේ මම ඉවර වෙලා යන්නේ කියලා හැදීවත් කර්ම සංඥේ කියලා දෙනවා පොත්තර අතර කරන බලු රූපය බලු ගතිය වලදී කියන්නේ ගතිරුව හැම වෙලේ දැන් බලු ගතිය පොත්තර කියන්නේ කියලා එල්ලෙන්න එකක් නැහැ මොකද කරන්නේ ඔගේ තාවෙ ඉල්ලෙන්නේ වැඩි අන්න විපාකයේ නැහැ විපාකෙද උපේක්ෂාහාරකට වෙන කරන දෙයක් නෑ අරුම් ශක්තියෙන් ඔහු අසරණ වෙලා ඉන්නේ දැන් අභිෂෝක මෙහෙම දෙයක් මලවිලියක් පොදු වෙලා යන බලවිලියක් අල්ලගන්න වදාගන්න කැමති නේ කියලා අහනවා කියන්නේ ඒ යන්නේ නේද කියලා අසරණයි මිය කරන්නේව නැහැ ඔව් කියන්නේ මොකද හරිනේ මොකද කයි වල ගහන ඉන්නවා මන්න අල්ලයි මලවිලි ගුන් දරා ඒ කිය කියනකොට ඇදගෙන වැටෙනවා ඒක නිසා ගාවෙ තියෙනවා කියන්නේ ඒක කයි නෑ තපාගෙන කියන්නේ දේර ගන්න දෙන්නේ නැහැ නලිය ගහගෙන යනවා. ආ ගේර ගන්නියෝ කියලා ගෑන ගහනවා. අවුලක් නැහැ. අරයි සතලා පනුවන් ගහලා කියලා වල විදිය ගහගෙන ඉන්නවා ළඟ. එයා මොකද කරන්නේ? මන්නන් අල්ලයි සුලදීව හදලා නිකන් ඉන්නවා. බොහෝ දන්තෝලි ජීවිතේ ඉවරලා ලොකු ඉරා. පනුවන් කොහෙ දිලි දිලි ගාලා ඇදපිය යද්දී බලා ගන්නවා වල විදිය. මන්නන් යට කියලා වැරදි අනි ජීවත් වෙන්න බලාපොරොත්තු ඔච්චර බලවත්ද කියලා නම් ඕන මොනවා බලා ගන්න කැවදී ජීවිතේ නැති ගන්න. මෙන්න මේක උපේක්ෂාවෙන් කරන්න වෙනවා. අපේ කරගන්න එපා. හැබැයි ප්‍රියමනාපයක් ඔහුට තියෙනවා ඒක බලා ගන්න ජීවිතයේ ආසාව වල වෙනවා. ඕන මොනවා උපේක්ෂාවෙන් ගන්නවා අකමැති වෙනවා. ප්‍රියමනාප නැතිවක් කරන්න දෙන්නේ ගන්න. වැඩි කින්න වැඩි. හැමදාම අකමැති කෑමක් තියෙනවා. එලෙවිට පොස්ට් හරිය දෙල් හරිය අපෝ අන්න පෙන්නන දෙන්නේ. ඔහොමදී නේද දවස් ගාන බලිගෙන ඉඳලා හදලා. ওই රාජ හම්බිනාල් පොත් ටික. යම් මොකද කරන්නේ? අපේ ඇද කරගෙන ගන්න. උගේක්ෂාවේ ගන්නවයි. අහක ගන්නෑ. අන්න මේ වගේ කර්ම විපාකයක් පල දීලා එනකොට කොච්චර අකමැතිලා වෙන්නේ එකක් නේ අනාථ වෙලා එන්නේ. ඔන්න විපාකේ ඉඳලා කනාථ වෙලා ඉඳලා උගේක්ෂා මාර්ගයට අල්ලගන්න ඉඩක් පහල වෙනවා. අන්න අකුසල විපාකයක් ආවා. ඒක ප්‍රියමනාපයෙන් ගන්න බෑ ශෝකනස්ස සාගත වෙන්න බෑ ඒක. උපේක්ෂා රාගයෝ ජීවිතේ පාත් ගන්න ඕන නිසා ඒක ඉඳ අපිටව ගන්න. එතන බැලුවොත් අනිත් වැඩි රාගා. සංහාපත්‍ය උපාදානං කියන්නේ ඔක් නැතිනේ මොකද? සංහිහා වුණා. ආසාව නැතිනම් කියලා අපි බලාපොරොත්තු වෙනවා අපි මෙහෙම වෙන්නේ. ජීවිත ආසාව බලවත් වෙන නිසා ජීවිතෙන් ජීවිතේ හැකගන්න ඕන නිසා ඔච්චර උපේක්ෂාවෙන් හරියට කවන්නේ නැහැ. එදෙන අල්ලගන්න බදා ගන්න වෙනවා. දුක දියෝ යන්න වෙන අවස්ථාවක්. දුක සාගත කාය විඥානයක් එනවා පාපයක් වතු. දැන් ඒකේ වහින්න වෙන ඉස්සරහින් බලන්න. එක පැත්තකින් තේයවා. එක්තරා මට්ටමක අධික උෂ්ණත්වය. හිත කරලා බලන හරි ලස්නේ. ඔබෙන් දැනගන්න බැහැ දැනගන්න ඉියොත් එහෙම කවක් පිටෙන්න පුළුවන්. ඕන ඊනවත් ඒයි මොළේ කලුවක් කලයි කල්කෝ කල්කෝ වෙනවා මෙති ගන්න. යන්න තියෙන එකම දේ නම් දීන ආසේ බැල දුන්නේ බාප. දැන් මොකද කරන්නේ? පිටේ කියලා වරන්න ඒක වලින් පෙන්නේ. කලුවේ කොට වතු ගහලා බැඳලා යනවා ඒක ඉන්නේ. අර ජීවිතෙන් දෙකින් හරි බැල දුන්නා නම් වරන්න. දුක ඉඳගෙන හරි ඉඳින්න යනවා කයිද? දීත ආසාව විතරයි. මෙන්න නිසා ලෝක සත්‍යය දීත ආසාව බලවත් කරගෙන ඕනම අපායක උපදින මේ අසංගලියව අල්ලගන්න පවතින රූපස්කන්ධයක් ඕනේ. රූපස්කන්ධයක් නැත්නම් ප්‍රයත්නය ගෙනියන්නේ කක් නැහැ. කර්ම විපාකයෙන් අවශ්‍ය රූපස්කන්ධේ කර්ම කර්ම නිමිති ගතිය විතර වශයෙන් මතු කරලා දෙනවා. ඒක ඒකේ විඳනේ අපිට දැනෙනවා. අවලාර දුකෙන් ලැබුණා. මධ්‍යස්ථ වෙන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? අනාථ වෙනවා ලදිනවා. ඊයේ දුකේ ගිහිලා ගියා. ආයෙකට නැත්නම් ජීවිතේ ඉවරයි. ඔය අදහස එනවා ඒක. ඒහා මොකද කරන්නේ? ඕමාරි රූපේ වේලා ගන්න ඕන. රූපේ වැදින්ද? රූපයක් මොළේනේ වැදින්නේ නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන ගොඩනගන්න බැහැ. ඒ රූපේ ගා ක්‍රූසම වෙන්න පුළුවන්. ගලිමාන වෙන්න පුළුවන්. අර ශක්තිය ගෙනත් දුන්න හැටියෙ එනිකා ගෙනත් දුන්න නැත්නම් අතන් ධාරීක වැදින්න. උපේක්ෂා ධාගත හරි මීළඟ හේතු වන්න ඕන. ඒක උපේක්ෂා ධාගත වෙයි. ආයෙක පුන ජීවිතාව ඊටහාදී දක්වා සත්‍යයට ආලෝක මොකද්ද වෙන එකක් නැහැ මේකේ ඉඳෙන්නේ ඒක තමයි අපතේ ඒ භාග උපේක්ෂාහාරක යක්කව
සංකීර්ණද ඉතින් බලන්නේ නැහැ මේක ඉන්නේ අදහස් ගන්න කීන්නේ නැහැ අරගෙන ඉන්නේ එල්ලෙනකොට ඒ විඥානය ගොඩනගෙන රූපයෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංඛාරයෙන්තරෝ විඥානයේ ගමනක් සිටීමක් වැඩිවීමක් සිදුවියක් නොදී මුළු වේදනා එනම් අපිට විඥානය පහළ වුණා අර අකුසල විපාක වේ සංඛාරයක සංකීර්ණ විගත් විඥානය පහළ වුණා ප්‍රතිසන්දිය දෙහිදී විඥානය පහළ වුණා ඒකේ හේතුවද රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් එතන ගොඩනැගෙන්නේ ඒ ගොඩනැගීමේ ප්‍රතිඵලය තමයි අර විඥානය පහළ වෙන්නේ ඔකේ නැහ සාජාත ප්‍රත්‍යයෙන් පත්තේ පටිසංවිකනේ විපාකාභ්‍යාගතයන් කටත් ආදුරු විපාකම් සාජාත ප්‍රත්‍යයෙන් පත්තේ කම්ම ප්‍රත්‍යයෙන් පත්තේ විපාක ප්‍රත්‍යයෙන් පත්තේ මියාදලින් පත්තේ ක්‍රමයක් තියෙනවා අන්න ඒකෙන් පත්තේ වෙනකොට ඔහුට ඔය වී කියන උකල්ල ඒකයි සිද්ධෙන්නේ එද උපේක්ෂා සාගත වායය පත් වෙනවා කියන එකයි සංගරාගයෙන් ඇලුම් කරනවා කියන එකයි තෝරගන්න මේ ලෝකේ මන රූපයන්ගේ වේදනාවන්ගේ සංඥාවන් සංකාරයන්ගේ විඥානයන්ගේ වැඩක් නැව අනිත්‍ය දුක්ඛ රහතක ගොඩක් යථා ධර්මයේ ප්‍රඥාවේ දැකලා යම් දෙන්නේ ඒ බුද්ධයාට කර්මශක්තිය ගෙනියන්න බැහැ මේක කර්මශක්තිය විපාක වශයෙන් මවලා පෙන්නුවා බැලක් නැහැ මොකද යෙනි ගේලියනකොට ඕක වෙනවා කොච්චර සාහසය පරිදුලියෝ වෙන්නේ ඊ යථාකෝසි යට නිවන් දැකගෙන ආව හැකි නේද එයා වෙන අදහස් ලෝකයට ඉන්නේ මහා බයාලිකයක් වෙන්නේ යා. කොහොමරි මොකේ හරි ඉඳලා ඉතින් ජීවත් වෙන්නේ. ඒ ලෝකයට යනවා. ආර්යයන්ගේ අදහස එන්නේ. ඊනක කීඩයන් දෙන්නේ. තව එකක් එන්න ගියා ඕකල් වලට සායි විදිහට යනවා. බට අනිත්‍ය දුක්ඛ අනාත්ම රූපෙදි වැළකුත් නැහැ. ඒක කල්තිය ලැබලා හිටියා. අදකින් කියන වැඩක් නැහැ කිව්වේ. එනේ මේකත් කරලා විදිය සංගල කරලා බුද්ධ වෙලා හිටියා. දැන් කර්ම වේදී එවන වන්දසන්න මොහොතේ රූපයක් පවතී. විපාකෙ ඉන්න පුළුවන්. ඒ විපාක කම්ම සම්භව වලින් නම් කම්ම විපාකවත් තන්දි කියලා ඊළඟ ජන කර්මයේ රැස් කරන්නේ ජන කර්ම අවසාන රැස් වෙන්නේ. ජන කර්මයේ රැස් වෙන්නේ වන්දසන්න මොහොතේ. ජන කර්ම ගොඩනැගෙන විදිහක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ දැකලා තිබුණා. ඒ වගේ දෙක උත්ෘෂ්ට මධ්‍යම ඕම කියන කොටස් තුනක් තියෙනවා මේ ඔක්කොම දෝමනස් භාගයක්. එතකොට ඥාන සම්පයුක්ත. උපේක්ෂා භාගයෙන් ඥාන සම්පයුක්ත හිටියේ. ඥාන සම්පයුක්ත හිටිය වුණාම උපේක්ෂා භාගයෙන් ඉවරයි. කාම භාගයට වෙන්නේ නැහැ. මෙතෙන්දී උපේක්ෂාවම හිනවා ඥාන සම්පයුක්ත නම් ਉਹ මේක පරිහරණය කරන්නේ නිවන අවබෝධ කරගැනීමේදී යම් කිසියක් පරිහරණය කළ යුතුයි. ඒ අතිපාදව සකස් කරගන්න අවශ්‍ය නිසා උපේක්ෂාවෙන් මේක බලාපොරොත්තු වෙනවා. අල්ලිගේ උපේක්ෂා මාර්ගය දී හතගන්න. සුවලද? ඒකත් යහපත් පැත්තද කියලා. සතරකින් හතගන්න කලියුත් තියෙනවා. මොකක්ද ගන්න? මට මේබඳු නුවණක් ලැබිච්ච නිසා, මේබඳු ආයුකේ දික්මේ නිසා, මේබඳු ප්‍රබෝධයක් හටගත්ත නිසා මම දහමක් අහලා තේරුම් ගැනීමට අවස්ථාව ලැබුණා. අනන්ත හැදින ගැරකී හැදින කියන්නේ අසරි කියන අවුරු hali බලකුත් කියනවා මට ඒක අහලා ධර්ම අවබෝධයක් ලබා ගන්න ඕන දැන් බෑ ආයක දුර්වලකම ඔය මොකද යන්නේ කියනවාද ප්‍රබෝධයක් ආයිතේ වන්නේ ඇතේ වලේ නැගිලා දැන් මොකද දැන් පුළුවන් මොකද බලහලා අවුකේ ප්‍රතිඵල ලබා කොච්චර වාසියද වතහම් දෙක සන්තෝෂද සන්තෝෂ වෙන්නේ ඇලුම් කරන්න වස්තුවක් ගත්ත නිසා නෙවෙයි නිවන් අවබෝධ කරගන්නේ ආදානකයක් හම්බ වෙන්නේ මෙන්න මේක ලෝකලත් සාගතයි ඥාන සම්පයි ඒක මහා පුසාලි. ඒකේ උපදීනේ ලෝකේ අල්ලන බලාපොරොත්තු වෙන්නේ. ඒක ජනක කාලම වගේ උපදිනකොට මට මොන ලෝකෙම අල්ලා ගන්න ඕනේ නැහැ. මට ඕන කරන්නේ ධර්මයේ කඩ කියලා දැනගන්න. මගේ ජීවිතේ වල ඕල්ලා කැප කරන්න පුළුවන් ඒ සදා මේ මෙහෙම අදහස තියෙනවා. හේතුක උපද්දියේ බලවත් නැහැ. මාත්‍රි වියදියාව සම්මත ඉදිරියව ගත්ත අදිඥානි මම මේ ප්‍රතිපලයේ ලබන්න නැති නෑ කියලා ඉඳ ගන්න පුළුවන්. ඕමනස ධර්ම අර නාන සම්පූර්ණ උද්දෘතරි කියන උපන්. ඒ තමයි මහ බලසත්න් වහන්සේ වීගල්න්නේ. මහා බලවත් කිසවිදා නැත්තේ.
ඒ අනිත්‍යය හැකියාවන්නේ ජීවිතේ රාගකල මත්තම ආවොත් නේ බැරි නැන්න බැ ඕක කරන්නේ නෑ ආවව කරවලි අනිත්‍ය ජීවිතාසාවකින් හටගත්ත හිතවල ආකාරය ඔය වෙනස්කමක් තියෙනවා ඉතින් දකින්නේ වේසාහාක දෙහිගේ වලින් දේරු වේගාවන් ආපදාන්නත් නෑ දේරු වක්ස වේසාවන් කෙලෙසක් ඉදලවල වේසාවලු නෙයි ඔය දෙකම දකින්න වේසාහාක හිතේනවා මොහොතේතෝල උපේක්ෂාකාරක හිතේනවා ප්‍රඥාවේ යථාභෝධය දැකරවද්දී මට අල්ලගන්න දෙයක් නැහැ දෙවුලක් දෙකක් නැත්ත් දෙකක් තියෙන වත් දෙවි උපේක්ෂාකාරක හිත පහදින අවස්ථාවක් ඒක අල්ලන්නේ ඒකත් ඔය ජීවත් වෙලා යනවා ඒ බැරි ඔය හිත පහදින මුලාවේ වත්තේ තියලා මේ මට වත්තක් දෙන්නේ නැහැ මොනවා කරන්නද මොනවා කියන්නේ වෙන දෙයක් නිසා උපේක්ෂාවයි මම ඒ මුලාවට ඒක පාප පිටක් වෙනවා මොහොතහය ප්‍රඥාවත් මුලියට අත ලෝකේ අල්ලගන්න දෙයක් එච්චයක් ඉස්සරවගෙන උපේක්ෂාවත් ඒක ප්‍රඥාවත් ඥානයෙන් ප්‍රඥාවෙන් උපේක්ෂාව මේ කොහොමද උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් ලබුත්තා ඥානෙදී කාම ලෝකම අල්ලගන්න කිසිම වරකවත් උපේක්ෂාවද නෙමෙයි ඥානදල මේ ප්‍රවදිනක් ඉතිවදේ උපේක්ෂාවේ අවස්ථාව ප්‍රඥාවේ පහළ වෙන අවස්ථාව තියෙනවා මුලාව නිසා පහළ වෙන අවස්ථාව තියෙනවා ඉතින් ඒක දකින්නේ නැහැ මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා